ගලා කොපමට්ටම් කරන්න කරන්න එයි දිස්නේ විහිදෙනවා. ඉතින් එහෙම කලා ශේෂ්ත්‍රයට දිස්නේ දුන්න රූප සුන්දරියක් තමයි අචලා අලස් කියන්නේ. ඒ තැනුමට ඇගේ රූපේ සුන්දරයි. නිර්මාණ අධ්‍යක්ෂකවරු පවා ඇයට තම නිර්මාණයට සම්බන්ධ කරගන්නට තරඟ කළපු කාලයක් තිබුණා. ඇය කළුවල්ල ළඟ වලව්ව ටෙලිනාටි ඇතුළු නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණා. මේ දිගහැරුම ඇය ගැනයි. මොනතරම් ශිල්පිනියන් මේ ශේෂ්ත්‍රයට එකතු වුණත් ඔබ නැති හිඩස කාටවත් පුරවන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒ කාලේ අජලා කියන්නේ රසික රසිකාවියන්ගේ උන්මාදයක්. ඒත් අද ඇයි ඔබ නිහඬ? මට ආදරය කරපු රසික රසිකාවියන් ගොඩ දෙනෙක් ඉන්නවා. ඔවුන්ට බං හැමදාමත් ආදරෙයි. ඔවුන් වෙනුවෙන් දෙයක් කරන්න මං උත්සාහ කරනවා. අද නළු නිළියන් අතර තියෙන තරංගාරිත්වය වැඩි. ඔබ පැමිණි කාලෙත් මෙවැනි තරංගාරිත්වයක් තිබුණද? මිහි කතේ දරුවෝ ඇල්ල ළඟ වලව්ව කියන ටෙලිනාට්‍ය කරන කාලේ අධ්‍යක්ෂකවරු මගේ පස්සෙන් ආවේ ඔවුන්ගේ නිර්මාණවලට මාව සම්බන්ධ කරගන්න. ඒ තරමට ලොකු ඉල්ලුමක් තිබුණා. මම බැහැ බැහැ කියද්දී තමයි මම මේ ශේෂ්ත්‍රයට සම්බන්ධ වුණේ. එදා තිබුණේ තරංගාරිත්වයක් නෙවෙයි, ගුණාත්මක නිර්මාණ කලාවක්. රූපවාහිනී නාලිකා දෙකයි තිබුණේ. සතියක් බලාගෙන ඉන්න වෙනවා ඊළඟ කොටස රස විඳින්න. හැබැයි එදා ප්‍රේක්ෂකයන්ට ඒ මවපු චරිත හොඳට මතකයි. හැබැයි මම නිර්මාණ ඉල්ලගෙන පස්සෙන් ගියේ නැහැ. මේ දවස්වල අචලාගේ ජීවිතයේ දර සුරතල් එකමයි නේද ගෙවෙන්නේ? මගේ ජීවිතේ හැමදාමත් සතුටින් තමයි මං ගත කරන්නේ. දැන් නම් ඉතින් ඉහටත් වඩා සතුටුයි. දැන් මම ආච්චි කෙනෙක් වුණ නිසා මගේ දවසේ වැඩිපුර කාලය ගෙවෙන්නේ මගේ දූ පැටියා එක්ක තමයි. මගේ දුවට දරුවෙක් ලැබුණ නිසා දුවට උදව් දීගෙන දරුවා බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා. තරුණ වයසදීම මම විවාහ වුණු නිසා දැන් ඉතින් තරුණ වයසදීම මගේ දරුවන්ගේ දරුවනොත් බලාගන්න පුළුවන් වුණා. එදා වගේම අදරත් ඔබ රූප සුන්දරියක්. ඒත් ඔබ නිර්මාණවලින් ඈත් වෙලාද ඔබේ ආදරණීය රසික රසිකාවියන් අතරට යන්න අදහසක් නැද්ද? ආරාධනාවක් ලැබුණේ නැහැ. හොඳ නිර්මාණ පිටපතක් ලැබුණොත් ආසාවෙන් බාරගන්නවා. මං කලාවෙන් ඈත් වෙලා නැහැ. නිර්මාණවලින් ආරාධනා ලැබෙනව අඩුයි. අනික දැන් අලුත් පිරිසක් එකතු වෙලා ඉන්නවා. අපි නැතරුණු තැන්වල හිඩස පුරවන්න. ඒ ගැන අපිට සතුටුයි. තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.